අයිබෝන් ද වොයිස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හරි අපිට සතියකින් විතර වීඩියෝ එකක් ඔයාලට දෙන්න බැරි වෙච්ච නිසා මේ කාලයට ගලපෙන වටිනා වීඩියෝ එකක් දෙන්න ඕනේ කියලා හිතුවා. විශේෂිල්ලීමක් කරනවා වීඩියෝ එක ඉවර වෙනකන් අහන්න. ඔයාලා මේ වීඩියෝ එක අහලා ඉවර වෙනකොට ඔයාලගෙන් සමාජයට මේ මොහොතේ ඉටිවිය යුතු කාරණයක් තිබෙනවා. ඒ ගැන තමයි දැන් මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. Video ට යන්න කලින් the voice with you අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු video වලට. පසුගිය දවසක කේල්ස් එකේ බඩු ගන්න ගිහින් හිටපු වෙලාවක පිටිපස්සෙන් ඇවිත් කෙනෙක් මට තට්ටු කළා. හැරිලා බලද්දි වයසක අම්ම කෙනෙක්. පුතේ රුපියල් 50ක් නැද්ද ගන්න. මම බෙහෙත් ගන්න ආවේ. ඔක්කොම බෙහෙත් ගන්න රුපියල් 50ක් මාති. ඒත් අරගෙන තව බඩු ටිකක් ගන්නත් එක්ක තමයි ආවේ. බලන්නකො ඉතින් බෙහෙත් ගණන් ගිහිල්ලානේ. අනේ පින් සිද්ධ වෙයි පුළුවන් නම් මට රුපියල් 50ක් දෙන්න. ඉතින් අන්නේ අම්මා එහෙම ඉල්ලීමක් කළා. මට තේරුණු විදියට ගෙදර යන්න ත්‍රීවිල් එකකටවත් දෙන්න ඒ අම්මා ගව සල්ලි නෑ. බෙහෙත් අරගෙන පයින්ම තමයි ගෙදර යන්න වෙන්නේ. මිනිස්සු කොච්චර අසරණ වෙලාද. ඔක්කොම බෙහෙත් වලට කාඩ් එකෙන් සල්ලි දීලා මං ඒ අම්මගේ අතටත් ගාණක් දුන්නා. මගේ බුණ බලන්නේ නැතුව එයා සල්ලිත් අරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියේ හරිම දුක්බර මුහුණින්. මට හොඳටම විශ්වාසයි එයාගේ ජීවිතේ කවදාකවත් ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ නැතුව ඇති. මේ වගේ කාලයක් ඒවි කියලා එයා හීනකින්වත් හිතන්නේ නැතුව ඇති. මේ උදා වෙලා තියෙන්නේ එහෙම කාලයක්. ජීවිතේ කවමදාකවත් අනිත් අයට අතපානේ නැතුව ඉන්නවා කියලා හිතපු මිනිස්සුන්ටත් අතපාන්න සිද්ධ වෙච්ච කාලයක් මේ. මේක අවුරුදු 2-3කටත් වඩා පවතී කියලා තමයි අපේ විශ්වාසය. අපේ රටේ උද්ධමනය දැන් බොහෝ ඉහළ ගිහින් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසට අනුව ඩොලරය තවත් මිල ඉහළ යාවි. මේ කාලය එච්චරටම අමාරුයි. අපි ඇත්තටම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යමක් කම කාලා ඇඳලා ඉන්න මිනිස්සුන්ට. මොකක්ද දන්නවද අපි මේ කියන්න හදන්නේ? සමහරක් විට ඔයා ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති, දොස්තර කෙනෙක් වෙන්න ඇති, ඉංජිනේරුවෙක් වෙන්න ඇති, ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයා ආකිටෙක්චර් කෙනෙක්, කවුන්සලර් කෙනෙක්, මැකනික් කෙනෙක් වෙන්නත් පුළුවන්. කවුරු හෝ ඔබ වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට යමක් කමක් තියෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් විතරක් මේ උද්ධමනය හමුවේ ලාභය අල්ලන්නේ නැතුව ඔයා අලෙවි කරන භාණ්ඩ හෝ සේවා මිල ගණන් වැඩි කරන්න එපා. අපේම ලේ තියෙන මිනිස්සුනි අසරණ කරන්න එපා. අපි දන්නවා ඔයාටත් පාඩුයි අමාරුයි කියලා. ඒත් වෛද්‍යවරුනි ඩොක්ටර් ෆීස් වැඩි නොකර ඉමුද? ව්‍යාපාරිකයනි ලාභය ගැන වැඩිය නොහිතා මිනිස්සු ගැන හිතමුද? ටියුෂන් ගුරු මව්පියනි පොඩ්ඩක් කට කාලා අපේ රටේ අනාගතය රැකිය යුතු කාලය මෙය නොවේද? ඉංජිනේරුවනි කාර්මිකයනි අනේ අපි පොඩ්ඩක් න්‍යම්විශලි වෙමුද? සදහටම නෙවෙයි ටික කාලයකට. අර ලෝකෙම උපකාර ඉල්ලපු අපි ඇනෝනිමස්ලා ඉන්නේ ඇත්තටම අපි අතරමයි. වෙන කවුරුත් නොවේ අපි අපිමයි. ඉතින් වැටුම් රට ගොඩගන්නට ඔබ සම එකට එකතු වෙමු එක ගොඩකට. අපේම මිනිසුන් වෙනුවෙන් මිනිසත්කම පතුරමු. හරි නේද? එහෙම නේද වෙන්න ඕනේ. ඉතින් පිහිටනවා ඔයාලට පොඩි හරි අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් එන්නේ නැති කියලා. තව කෙනෙකුට දැනගන්න ෂෙයාපාරක් දෙන්න. මොකද මේ මොහොතේ එකතු වෙලා යන ගමන තමයි සාර්ථක. මෙබෙන් වීඩියෝ දිගටම නරඹන්න the voice with you අපේ YouTube channel එක subscribe කරලා bell එකට click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.